සමබර නාලිකාව. තිත්තැත්ත ජනතාවට දෙන නාලිකාව. අපක්ෂපාතී නාලිකාව කියලා ඕගොල්ලෝ පුනපුනා කියනවා. දැන් අපිට කොන්දක් තිබුණා එදා ඉඳන් මේ හොරාට හොරා කියන්නේ. මේ හඳුන්නේ තියලා අපි කට්ටිය හොරා හොරා කියන එක එදා ඉඳලා කිව්වා. ඒක ජනතාව සේව් වුණා ඔළුවේ ඩවුන්ලෝඩ් කළා. මිනිස්සු ඒකට ස්තුතියි. ඒකට ඡන්දෙ දුන්නා. ඒක පිළිගත් අපි කිව්වද? දැන් ඕගලන්ට කොන්දක් නැත්තේ ඇයි මේ නාලිකාවකට? අපි මෙහෙම ප්‍රසිද්ධිය ඇත්ත කියද්දි මේ අපිව ගෙන්නන්න එපා කිව්වේ කවුද කියලා කියන්න මම ඔබතුමාගේ උත්තරයක් බලාපොරොත්තු. ඔබතුමා ප්‍රසිද්ධිය මේක කියන්න ඕනේ. මොකද මෙච්චර කල් එතකොට ඔබතුමාලා කිව්වේ බොරුදු සමබර නාලිකාව. මාධ්‍ය කියන්නේ බොරුවනේ. අපක්ෂ නාලිකාව කිව්වේ ඇත්තද මේ? අද කවුරුත් නැහැනේ වාද කරන්න. ඉතින් මෙතුමාවල් ගන්න එනවා. දැන් මේ අයව ගේන්න එපයි කිව්වේ කවුද කියලා නමින් කියන්න ඔබතුමාට කොන්දක් තියෙන්න ඕනේ. හරින්ට හරින ගේන්න එපයි කියනවා. රංජන රාමණයාව ගේන්න එපයි කියනවා. මෙතනට ආපුවම නවත්තනවා. හඳුන්නෙත් කියලා ජේපීආයි එපයි කියලා කියනවා. නිශාන්ත වර්ණසිංහලව ගේන්න එපයි කිව්වේ කවුද? තනි වචනින් කියන්න පුළුවන් නම් ඒ කොන්ද තියෙන්න ඕනේ මේ සමබර නාලිකාවක් නම්. දැන් දැන් ඒකාධිපති යුගේ නැහැනේ. ඔබතුමා කියන්න මගේ කාලය අරගෙන කියන්න. ඔබතුමාගේ ප්‍රශ්නට පිළිතුරක් දෙන්න පුළුවන්. මොකද හේතුව දැන් වටේ යන්නේ නැතුව තනි වචනෙක තනි වචනෙක උත්තර දෙන්න. මම මේ කියනකෝ නම කියන්නේ නෑ. නම ඉතරයි මේ නාලිකාවට කොන්දක් නැහැ. මේ නාලිකාවට තර්ජනය කළේ කවුද කියලා කියන්න. මීට වැඩිය හොඳයි බම්මට මහා ආර්ථික විශේෂඥ මම ප්‍රේමදාසගේ පුතා. මම රැට එනවා ඇවිල්ලා ධනෙල්ලෙන් සැපද කියලා බලනවා. ඒක ඉඳන් සැප ගන්න කට්ටිය කරුණා කළා දොරවල් වහගෙන සැප ගන්න ධනෙල්. එයා ඇවිල්ලා රැට බලන්න ගියොත් හරි කරදරයක් වෙනවා. අර බොත්තන් තද ගොන්නකොට මිඩ්වයිෆ් වෙනවනේ. මිනිහගේ ගෙදරට නම් එන එක නෑ මිඩ්වයිෆ්. අවශ්‍ය වෙන්නේ නෑ. ඒකම කතා කරන තරමට අපිට හොඳයි. මේ දරුවට පුළුවන්ද ජපන්? කොවිද්-19 හැදිච්ච ගමන් කොවිද්-19 ලංකාවට ලෝකෙටම වගේ අපිටත් ව්‍යාප්ත වුණා. අපිට ඇවිල්ලා තියෙනකොටම කොවිඩ් පස්සෙන් ආවාර යුරෝ අරගෙන ඩොලර් අරගෙන අරිකුත් මුදල් අරගෙන ලංකාවට නැවාලා. ඕකේ. ඔය කියපු මුදල් ටික ඇවිල්ලා තියෙන නැවෙන් ඇවිල්ලා මහා භාණ්ඩාගාරයට වෙනම දීලා තිනවා. මෙන්න 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 මේ සල්ලි ටික දැන් ඕගලන්ට තියෙන්නේ බෙදාගෙන යන්න. ඒක අපිට තියුනේ එහෙම එහෙම බෙදුවා. දුන්නා නම් අපිට තියෙන්නේ ටග්ගාලාර ඩොලර් මාරු කරන්න 5000 කොළවලට. නැත්තම් බෑනික බෙදන්න. ආපු ඩොලර් ටික ටග්ගාලා 5000 කොළවලට මාරු කරනවා. මාරු කරලා බෙදාගෙන බෙදාගෙන යනවා. කොරෝනා හැදුනත් යමන්නේ. Oh my god. Wow. ලෝක බැංකුව හරි යුරෝපා සංගමයේ හරි රටකින් හරි අපිට ඩොලර් මිලියන මෙච්චරක් කියලා අපි කවුරුත් දේශපාලනේ දන්න ආර්ථිකය ගැනත් දන්න අය දන්නවා. නැවකින් හරි ගුවන් යානකින් හරි ඒවා සල්ලි හැටියට ඉන්නේ නැහැ. එහෙම සල්ලි හැටියට ඉන්නේ නැහැ. ඒක දැන් ඔබතුමා කියනකොට දැන් එන්නේ නැහැ. පස්සේ හරි එයි කියලා හිතනවා. එහෙම ඉන්නෙත් නැහැ. එහෙනම් දැන් එන්නේ නැහැ. මේ හදිසිය ගේන්න බෑ. නැවාවේ නැහැ. මාස 3කින් නැව ඉන්නවා. එහෙම ඉන්නෙත් නැහැ. ඒකෙන්ද ඔබතුමාම කියනම නම් හොඳයි. ඒ මුදල් ඇත්තටම එන ක්‍රමයේ කොහොමද කියලා මම දන්නවා ඔබතුමාට. එන ක්‍රමෙත් කිව්වනම් ඒතර මිනිස්සුන්ට තේරෙනවා ඇත්ත ක්‍රමේ. ඇත්තටම එන ක්‍රමෙ මොකද්ද? එක ඩොලර් එකක්. ඒ නිසායි මම මට කියන්න වෙන්නේ මේක. එක ඩොලර් එකක් මේ වන විට අපිට මේ රටට ලැබිලා නැහැ. නැහැ මේ අපි මේ ලැබිලා නැතුව කරගෙන යන්නේ. අනුමත වුණාම මම දන්න ක්‍රමේ තමයි ලෝක බැංකුව මුදල් අනුමත කරොත් එහෙම නැත්නම් ආධාරයක් හරි අනුමත කරාම විදේශ විවහාර ගිණුම් වලින් ගිනුම්මය ක්‍රියාවලියක් ඇතුලේ තමයි මේ මුදල් මහ බැංකුවට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. හරි හරි. එතකොට ඒ ට්‍රාන්ස්ෆර් වුණාම මහ බැංකුවේ විදේශවත්කම් සංචිතයේ ඉහළ ගියාම මහ බැංකුවට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රමාණයට සරිලන
මුදල් අච්චු ගහන්න. එහෙමයි මුදල් අච්චු ගහන්නේ. හරි. ඉදම්මනේට බලපාන්න නැති වෙන්නේ. හරියට හරි. ඒක පැය 24න් කරන්න පුළුවන්. හරි. අපි මෙතනට අවස්ථාව දෙමු. අවස්ථාව දුන්න නැත්නම් හරි. ඔබතුමාලා ලියුමක් කියවලා රට ප්‍රසිද්ධ කරන්න. මේගොල්ලෝ මේ සල්ලි දෙනවා කියලා අපිට සල්ලි දෙලා නැහැ. හරි. දැන් ওই ලෝක රටවල් වලට ගියපුවාම ඔබ දැන් යුරෝපයේ දියුණුවයි සම්මත රටවල් වලට ගියපුවාම සාමාන්‍යයෙන් අටෙන් පස්සේ පාරවල් වල මිනිස්සු අඩුයි. ඒ හැම කෙනාටම කරන්න වැඩක් තියෙනවා. අපේ එක්ක කඩේ දාන් අදිනවා. එක්ක බාර් එකේ පෝලිමි. එක්ක ඕමි බලනවා. නැද්ද? ඇයි වෙන කරන්න වැඩක් නැහෙනේ? ඒ හැබැයි ලෝකේ මොකද වෙලා තියෙන්නේ? ඒ අයට තව ආර්ථික අවස්ථා තියෙනවා. වෙන තැන් තියෙනවා රස්ස කරන්න. කවුරුවත් වැඩ කරන්න කැමතිද? නෑ වැඩ කරන්න කැමති නෑ. හැබැයි වැඩවලත් කාලයක් තියෙනවා. පැය 8ක වැඩ කරන්න ඕන. පැය 8ක් සංස්කෘතික ජීවිතයක්. දරුවොත් එක්ක ඉන්නවා. පවුලත් එක්ක සතුට සමාජ සමාදානෙන් ඉන්නවා. චිත්‍රපටියක් බලනවා. නාට්‍යයක් බලනවා. පන්සලට යනවා. පැය 8ක් ඒකට තියෙනවා. තව පැය 8ක් නිදාගන්න. හොඳයිනේ. පැය 8ක් වැඩ කරනවා. පැය 8කට සංස්කෘතික ජීවිතයක් තියෙනවා. ඕනනම් පැය 8ක් නිදාගන්නත් පුළුවන්. පැය 24නේ. ඇතිනේ. හැබැයි පැය 8 හරියට වැඩ කරන්න ඕන. ඕන නැද්ද? පැය හරියට වැඩ කරපුවාම පැය 8ක් අපිට සංස්කෘතික ජීවිතයක්. අද එහෙම සංස්කෘතික ජීවිතයක් අපිට නැහැ. දරුවෝ දෙමව්පිය එකතු වෙලා එකට කෑම වේලක් කනවද? අඩුමතරමේ හවස මේසෙට කෑම ටික බෙදාගෙන අම්මා තාත්තා දරුවෝ වාඩි වෙලා අවශ්‍ය සිද්ධ වෙච්ච දේව කතා කරගෙන හෙට මොකද්ද කරන්න කියලා කතා කරගෙන දරුවගේ තොරතුරු ආහාර වේලක් ගන්නවද? එහෙම ජීවිතයක් නැහැ. නේද? එක්ක කන වේලාවට කොල්ලා ගෙදරනේ, එක්ක කාලා ඉවරකට තාත්තා එනවා. එහෙම නේද? ඈ අම්මා අන්තිමේට 10ට විතර කාලා හෝ නේද? හොදලා කාලා අන්තිමේට නිදාගන්න යන්නේ. එහෙම නේද? ලෝකේ එහෙම නෙමෙයි පවුල්. පවුල් සතුටෙන් ඉන්නවා. සාමදානෙන් ඉන්නවා සතුටු සාමිතිය යෙදෙනවා නාට්‍යය බලන් දෙනවා එළියට චිත්‍රපටියක් බලන් දෙනවා පන්සලට යනවා ඥාතිගේ ගෙවල් වලට යනවා විනෝදයක් තියෙනවා සතුටක් තියෙනවා අපිට ඒව මොකවත් නැහැ ඔහේ කොටනවා 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 කුඹුර නේද අයියා තාත්තා නම් අඩුමතරමේ හවසරේකට චූටි අඩියක් ගහලා එනවා ඒත් නෝනට පව් එයාට එහෙම අයිතියක්වත් නැහැ නැද්ද මං කියන්නේ මේට වඩා හොඳ ජීවිතයක් ඕනනේ ඒ ජීවිතය හදන්න නම් මොකද කරන්න ඕන අපි කුඹුරු කරනවා වගේම තව ආර්ථික අවස්ථා හදන්න ඕන අපි ලංකාවේ ඉන්න ප්‍රධාන කර්මාන්තකරුවන් දෙක කතා කරලා තියෙන්නේ අපි දිස්ත්‍රික් වල ආර්ථික සංවර්ධ සලස්ම හදලා තියෙන්නේ අපි හොයාගෙන තියෙනවා ඒ දිස්ත්‍රික්කේ ආරම්භ කරන්න පුළුවන් කර්මාන්තශාලා මොනවද ඒ දිස්ත්‍රික්කේ පටන් ගන්න පුළුවන් සේවාවන් මොනවද සරසෝදර මේ වැඩේ හදලා ඉවරයි හැම දිස්ත්‍රික්කකම ලොකු ආර්ථික වැඩේ අපි එහෙ කරමු. හැබැයි ගමේ ආර්ථික වැඩක් තියෙනවා. මේ දිස්ත්‍රික්කේ තියෙන සම්පත් මොනවද? මේ දිස්ත්‍රික්කේ තියෙන වටිනාකම් මොනවද? ඒවට අනුව මේ දිස්ත්‍රික්කේ ආර්ථික කර්මාන්ත සහ සේවා නිෂ්පාදනය සහ සේවා අපි ආරම්භ කරන්න ඕන. අර එක්කෙනෙක් නම් කියනවා එයා නොනිදෙන රටක් හදනවලු. ඒකට ඔක්කොම හැරිලා ඉන්නවා. අපි කියන්නේ එයා හැරිලා ඉන්න අපි නම් බුදි කියනවා. කියනවනේ දැවිල. බුදියන් නැති රටක් හදනවලු. බුදියන් නැත්තම් ලෙඩ අපේ ගම්මල ඉන්නව නේද? මට නිින්ද යන්නේ. බෙහෙත් ටිකක් ගන්න වෙයි. ලෙඩක්. අපි නම් හදන්නේ පැය 8ක් හොඳට වැඩ කරමු. පැය 8ක් සතුටු වෙමු. පැය 8කට ආසන්න ප්‍රමාණයක් නිදාගමු. එහෙම පුරවැසියන්ට ජීවිතයක් ඕන. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. අපි අද මේ විඳින්නේ ජීවිතේ නෙවෙයි. අපේ ගම්මල අම්මලා තාත්තලා මැරෙනවා. ජීවිතේ මොකද්ද කියලා දන්නේ නැතුව. අපේ දරුවෝ ජීවත් වෙනවා. හරියම ආහාර වේලක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව. පෝෂ්‍යදායී ආහාර වේලක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ජීවිතේ මොකද්ද කියලා දන්නේ නැතුව අපේ ගම්මල අම්මලා තාත්තලා මැරෙනවා. මේකයි මේ පාලක අපිට උරුම කරේ. ලෝකේ දියුණුවයි සම්මත හැම රටකටම මිනිස්සුන්ට නිදහස තිබෙනවා. A few moments later. දැන් ඕගොල්ලෝ එනවා නෝය. මොකද අපේ ගල් විහාරේ බලන්න එනවා නේද සුදු ජාතික ළඟට ඇවිල්ලා ළඟට කිට්ටුවල අහන්නකො රස්සාව මොකද්ද කියලා. ලොකු රස්ස නෙවෙයි. එක්ක ඔහෙ රෙස්ටෝරන්ට් වල වැඩ. එක්ක ඒක එහෙ අර මේ වාහන හයර් කරන වගේ වැඩ. රෙන්ට් කාර් වල වැඩ. අර පොඩි ෆැක්ටරි වල වැඩ. හැබැයි යාට මොකද කරන්නේ? එයාට හොඳ නිවසක් මිලදී ගැනීමට ඒ ආදායම ප්‍රමාණ හොඳ ආහාර වේලක්. මස්, පළතුරු, චීස්, බටර්, ඉතාමත් අඩු මිලකට ඕනෑම වැටුපක් ගන්න කෙනෙකුට ඒ ආහාර ටික ගන්න පුළුවන්. හරි. හොඳ පෝෂ්‍යදායී ආහාර. ඒතර මොකද වෙලා තියෙන්නේ? හොඳ ආහාර වේලක් තියෙනවා. හොඳ සෞඛ්‍ය සේවයක් තියෙනවා. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් තියෙනවා. අවුරුද්ද සල්ලි ටිකක් එකතු කරගෙන වැකේෂන් එකට වෙන රටකටත් යන්න පුළුවන්. අපේ කතරගම යන්නේ බොහොම අමාරුයි. නැද්ද? මේක කතරගම ට්‍රිප් එක ක්ලාස් කරගත්තොත් යන්නේ බොහොම අමාරුයි. ජීවිත අපිට නැහැ. ඒ නිසා අපි යෝජනා කරන්නේ මොකද්ද? අපේ රටේ පුරවැසියන්ට හොඳ ජීවිතයක් ලැබෙන ආණ්ඩුවක් අපි හදමු. මම කියන්නේ නැහැ ඒක අරගෙන අවුරුදු දෙක තුනෙන් හැදෙයි කියලා. මොකද කරන්න ඕන අපි? අපි පොරබදනවායම හදන්න. සහතිකයි අවුරුදු කීපයක් යනකොට මේ රටේ ජනතාවට ඉතාමත් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ආණ්ඩුවක්